අලුතවත් අලුත් දවසක් අද්විතීය රාත්‍රියකට හැම දෙයක්ම සූදානම් අදත් ජීවිත හයක් අපි වෙනස් කරන්න සූදානමින් ඉන්නවා ජනතා පරමාධිපත්‍ය ඔබවන ඔබටත් වෙනදා වාගේම ලොකු වගකීමක් තියෙනවා මේ හය දෙනා අතරින් අතිවිශිෂ්ටයන් තෝරා ගන්න අද අපි අඳුනගන්නේ මේ පැත්තෙන් මුලින්ම ඉන්නේ පාලි බග්‍රා කලාවෙන් කෑගල්ලේ අංජලි යටිපාන බේරුවෙන් අද තරගයට එකතු වෙනවා නිපුණි සිරිවර්ධන එත් එක්කම මාවනැල්ලෙන් කනිෂ්ක අබේසිංහ මාතලෙන් අදත් ඉන්නවා පහන් ප්‍රභාෂ්වරනේ පහන් ප්‍රභාෂ්වර ඊළඟට විරාන් ඉසුරු කඩවතේ හොඳයි අපි ඉස්සෙල්ලම මූණට මූණ ගැටුම පාලි සමග අංජලි අතර අංජලි ඉස්සෙල්ලා ගායනා කරන්නද කැමති එහෙම නැත්නම් අභියෝගයට පිළිතුරක් දෙන්නද කැමති ඉස්සෙල්ලා ගායනා කරන්න පාලි මොකද ඉතින් මොකක්ද අවශ්‍ය මොනාද ඉල්ලන දේ ඒ විදිහට ලැබෙනවා හරි අංජලි එහෙනම් පුළුවන් බලන් ඉන්න ඇට අද කතා කරන්න මංගල තරඟේ ඉස්සලප ගායනා කරනවා. ඉතින් මගේ යාළුව හැමෝගෙම ඉල්ලනවා මට වෝට් කරන්න කියලා මේ තරඟේ ඉස්සරහට යන්න. ඉච්චකද ගියන්ති. හරි. අංජලි මොන වගේද සංගීතයට තියෙන ඇල්ම කොහොම ඇයි හිරුස්ටයින් හිතෙන්නේ? හිරුස්ටා ඉන්න හිතුනේ ඇත්තරම මියුසික් කරලා නැහැ සංගීතය හදාරලා නැහැ පොඩි කාලේ ඉඳලායි තියෙන මොකක් හරි හැකියාවක් නිසා තමයි මම අද මෙතන ඉන්නේ ඉතින් ගොඩ තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් මම හිතුවා හිරෝස්ටා වේදිකාවත් මට ගමනක් යන්න උදව් කරයි කියලා ඉතින් මම හිතුවා මේ සැරේ හිරෝස්ටා ඇප්ලයි කරලා බලන්න හොඳයි පාලි ඔන්න පාලිට අභියෝගය හඹා යන්න තියෙන්නේ දැන් මේ ලැබිලා තියෙනත් අවස්ථාවක් ඒක අභියෝගයක් විදියටද දකින්නේ එහෙම නැත්නම් ජීවිතේ වෙනස් කරගන්න ලැබෙන අවස්ථාවක් විදිහටද පාන්දකි? අතරම ජීවිතේ වෙනස් කරගන්න ලැබෙන අවස්ථාවක් විදිහට මම දකිනවා. ඉතින් මම හරි ආසයි මේ අංජලීගේ ලකුණු බලලා මම හරි තිරේ ඉස්සෙනවා දකින්න තව මම හරි කැමතියි. හරි. මම සිං කරන්න. අපි බලමු ඒක කරගන්න පුළුවන් වේද කියලා. බලමු කැපකිරීමක් කරනවා. කරනවා. ඒක වෙනුවෙන් ඉතින් අරහට ඉන්නේ අංජලි රම්බලි. ඈ බලමු ඒක තමයි තරගයේ ස්වභාවය. මේ පැත්තට ආවම නිපුණිත් එක්ක කනිෂ්ක තමයි මූණට මූණ ගැටෙන්නේ. ඔය දෙන්නගෙත් එහෙම සම්මුතියක් මොනා හරි තියෙනවද? ඈ කොහොමද හොඳ? ලැබෙන අවස්ථාව බාර ගන්නයි. බාවං කොහොමද කියන්නේ ඔය? පරිණ අවස්ථාව ලැබුණත් ඉතින් ඒකට පොඩි වැඩි බරක් තියෙනවා මේ පැත්තට. සතුටින්ම බාර ගන්න. හරි. එතකොට නිපුණි කොහොමද? මුලින් ගායනා කරන්න ලැබුණා තමයි වැඩිම කැමති. දෙන්න වෙන යුග ගායනාවක් කරලා පටන් ගන්නද වැඩි? ඈ හරි අපි බලමු නාලක මේ දෙන්න ඒ කොහොමද දෛවය අද ලියවිලා තින්නේ කියලා නිපුණිත් කනිෂ්කත් මොකද தত্ত্বය හරි අන්න දැන් වැඩි හරි කනිෂ්ක කොහොමද සංගීතය හදාරලා තියෙනවද එහෙම නැත්නම් තරගවලට ගිහිල්ලා තියෙනවද නැත්නම් කොහොමද සංගීතය තියෙන ඇල්ම ගැනීම අය චූටි කාලේ ඉඳලා සංගීතය හදාරුවා හදාරලා ඉතින් මම එළවලට එනකොට අතර කරගෙන සංගීතය හදාරන එක ටිකක් ඊට පස්සේ ආය එලෙවල් වලින් පස්සේ මම පොඩ්ඩක් ආය සංගීතය පැත්තට පොඩ්ඩක් බරගලා ඉතින් ආය පොඩ්ඩක් එහෙම වැඩ කරන්න පටන් ගත්තා මියුසික් වලට කටයුතු ඉතින් මේ ඒ අතර තමයි අම්මා තමයි ඉස්සල්ලාම කියන්නේ මෙහෙමයි මේ ඉරුස්ටා දාම් නේද ඒක හොඳයි නේද කියලා ඉතින් ඊට පස්සේ මේ මාත් ඉතින් හිතුණා අම්මගේ ආසාව මොනවා කරත් ඉෂ්ට කරන්න එපා ඉස්සල්ලාම ඉතින් මම මේ ඊට පස්සේ මම හරියට දාම් කියලා ඉතින් ආවා ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ අවස්ථාවේ නේද හොඳයි බලන් ඉන්න ඇයට මොනවද කියන්න තියෙන්නේ බලන් ඉන්න ඇයට කියන්න තියෙන්නේ ඉතින් මම මගේ ගායනය බලන්න මට පුළුවන් උපරිමයෙන් මම සිං කරනවා සහ අනිවාර්යෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා මට ඔයාලගේ වටිනා වෝට් එක ලබා දෙන්න කියලා අදටින් ඉල්ලනවා පුනි කොච්චර විශ්වාසයක් තියෙනවද අද ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා ඒ වෙනුවෙන් නිපුණි සංගීතය වෙනුවෙන් මොනවද මේ මේ වෙනකම් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් සංගීතය හදාරලා තියෙනවා අයියේ හැබැයි තරගයක් විදිහට අම්මා තමයි මට මේ ඇත්තම අම්මා තමයි මට කිව්වේ හිරුස්ටා තරගයට ඇප්ලයි කරන්න. අම්මලා යාළු නෙමෙයි මොකද
හිරුස්ටා තරගෙට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ලොකු අසවක් තිබුණා සජීවි රියැලිටි අත්දැකීමක් ලබා ගන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා අද හොඳ බැටල් එකක් දෙන්න. හොඳයි මේකත් හොඳ මූණට මූණ තරගයක් වෙයි කියලා අපි හිතනවා. මේකත් දාවම කුස බලලා තමයි මේ දෙන්නම. තෝරගත්තේ මූණට මූණ ගැටෙන්නනේ. හොඳයි මේකත් නේ. හරි පහන් නමුත් ඒක වගේ පහන් දිරා කවුද ඔය දෙන්නගේ කවුද මුලින්ම ගන්න කරන්න කැමති? ගෝලයන් අතරින් කැමති නැද්ද? ප්‍රශ්නයක් නැහැ. පහන් මොකද? බෝල් ගන්නවට. බෝල් එක කියන්නේ දෙවණියට. දෙවණියට සිං කරන්න තමයි කැමති. ශිහාන් නායක පටයක් එනවාද? මේක දැනගන්න ඕනේ කොහොමද? දෙන්නම කියන්නේ නැහැ මේ කෙලින්. හරිය කෙලින් කිව්වේ නැහැ නේ. එතකොට අපිත් මෙහෙමයි නේ. හරි. බලන්න පහන් වාස්වර හා එක අන්න දැන් හැබැයි පාන් කැමති දෙයක් නෙමෙයි උනේ නේ. කමන්න නැහැ නේ. හරි. මුලින්ම ඉඳලම බෝල් එක ඇරෙන්න තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හරි. පහන් මුලින්ම අද බලන් ඉන්න ආයත මොනවාද කියන්නේ තියෙන්නේ? පොඩි කාර්ය දැන් කියලා තිබ්බා. ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් වෙනවා කියන එක. ඉතින් අද මට ඒකට අවස්ථාව ලැබෙලා දිනවා හිරුස්ටා වේදිකාව. ඉතින් හැමෝටම ආදරෙන් මතක් කරනවා තුන්වෙනි මැඩල් එක තමයි මම සිංහ කරන්නේ පළවෙනිදම. වෝට් කරන එක ඉතින් හැමෝටම ආදරෙන් මතක් කරනවා. රයිට් විරාන් කාගේ ගීතද වැඩිපුර ගායනා කරන්න කැමති? අමරසිංහගේ ස්මත්ගේ ගීත ගායනා කරන්න ආසයි. මේ වගේ සිංහ ගායනා කරන්න තමයි ආස වැඩි කැමැත්තක් තියෙන්නේ. ශාස්ත්‍රීය පැත්තක හදාරුණාද සංගීතයේ නේ මම පොඩි කාලේ ඉඳන් සිංහ කියන්න ආසයි. උසස් පෙළ දක්වා සංගීත කරලා තියෙනවා. අද බලන් ඉන්න ආයතන තුනක් කියන්න තියෙන්නේ විරාන්. මම සිංහ කියනවා බලලා ඔයාලට සිංහ හොඳයි නම් ඔයාලගේ ආදරණීය වෝට් එක ලබා දෙන්න කියලා ඉල්ල. ආදරෙන් හොඳයි ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබටත් මෙවරත් අදත් ලොකු වගකීමක් තියෙනවා මේ දක්ෂයන් අතරින් අති දක්ෂයන් තෝරාගෙන ඉදිරි තරග වටේට යවන්න. එහෙනම් අදත් අද්විතීය සජීවි 7:30 දී මුණ ගැහෙමු මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනයෙන් හිරු ස්ටාර් සීසන් 3.